हरी हरी मैंने मैं क्या कहता हरी अद गणन ने कोहमद पीसीस पे भरे देवनी पात्र है देनी कोहमद गिल हरी एक यानी स्ट्रक्चर्ड हाथराई ऐसे हाथराई कोहमद इन्नी गिल हरी ऐसे हाथरा क्यों डा इतने क्यों तो ऐसे अटक ए नवा हरी ऐसे अटक के नवा ये अटिंग मुकद्दर कराने अभी पेपर एट कोहमद लास्ट वे नहीं हरी ए डी के तो मैं कता करना हदन हरी පලවෙනියට අපි කියන්න තියෙන දේ තමයි මේ හරි 24 දරුවෙක් නම් මේ වෙද්දි මේ ආකෘතිය ගැන පොඩි අයිඩියා එකක් තියාගන්න එක වටිනවා 23 එක්කෙනෙක් නම් මේ වෙද්දි දැනගන්න ඕන හරි අනිත් දේ තමයි මේ 25 එක්කෙනෙක්ට මේක ගොඩක්ම වටිනවා එයා එද්දිම දන්නවා මෙන්න මේකේ ආකෘතිය මෙහෙමයි කියන එක හරි හරි ඒ නිසා මේ අනිවාර්යයෙන්ම දෙවනි පත්‍රය හැදෙන්නේ කොහොමද කියලා ඔයා දැනගෙන ඉන්න ඕන මොනවද ප්‍රශ්න එන්නේ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගත්තට පස්සේ මොනවද එන්නේ දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එකේදී එන්නේ මොනවද තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එකේදී එන්නේ මොනවද පස්වෙනි එසේ වලින් පළවෙනි එසේ එකේ එන්නේ මොන වලින්ද කියන දේ ගැන ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕන ලකුණු කොච්චරක් යනවද කියන දේ ගැන ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕන ඊටත් කලින් ඔක්කොටම කලින් මම පොඩ්ඩක් කියන්නම් මේ එසේ එකක් ලියද්දි වෙන්න ඕන දේවල් හරි පළවෙනිම දේ තමයි ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් ගත්තට පස්සේ ඔයා අනිවාර්ය ප්‍රශ්න පත්‍රයක් කියවලා නීතිමය උපදෙස් ටික පිළිපදින්න ඕන හරි ඒ කියන්නේ සෑම කොලයකම ඔයා විභාග අංක ලියන්න ඕන ඒ ලියලා ඉවර වෙලා අලුත් ප්‍රශ්නයක් අලුත් පිටුවකින් මේ සම්පූර්ණයෙන්ම අරඹන්න ඕන වැඩේ පැහැදිලිද හරි ඊට පස්සේ ඔයා ගත්තට පස්සේ එසේ පේපරයක් කරද්දී ඔයා අනිවාර්යයෙන්ම හුරු ප්‍රශ්න මුලින් කරන්න ගන්න දැන් උදාහරණයක් විදිහට මේ අවුරුද්දේ එක්සෑම් ලියන්න ඉන්න ළමයෙක් නම් එයා කරන්න ඕන එයාට වැඩිපුරම දැන් මේ අවුරුද්දේ එන්න තියෙන ඒවා ගත්තට පස්සේ දෝලන තරංග වගේ එකක් එන්න පුළුවන් මේ ඡේද ප්‍රශ්නයක්. එතකොට ඉස්තිරි විදුලි ශේෂ වගේ එකක් එන්න පුළුවන්. ඊට පස්සේ ගත්තට පස්සේ පුෂ්ටි ඝාතතිය වගේ එකක් එන්න පුළුවන්. යාන්ත්‍ර විද්‍යාවෙන් එන්න තියෙනවා ගොඩක් කරලාට බ්‍රහ්මණ චලිතය වගේ එකක් එන්න පුළුවන්. හරි? ඊට පස්සේ ධාරා විද්‍යුතය ඊට පස්සේ පදාර්ථය හා විකිරණ පාඩමෙන් එනවා. හරි? එතකොට ඒ ගත්තට පස්සේ ඔයා කලින් ගෙස් කරගන්න. හරි. මම මෙන්න මේ ප්‍රශ්න 8ක් තියෙනවා. 8ෙන් මෙන්න මේ ටික තමයි කරන්නේ. 4ක් කරන්න ලෑස්ති වෙලා යන්න එපා හයක් කරන්න ලෑස්ති වෙලා යන්න ඒ කියන්නේ දෙකක් අත්තරින් කොහොමද දැන් උදාහරණයක් විදිහට 9A හෝ 9B කොටසට පමණක් නැත්තම් 10A 10B ඒ කියන්නේ එක්කෝ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න එක්කෝ ධාරා විද්‍යුත් ප්‍රශ්න එක්කෝ තාපය ප්‍රශ්න එක්කෝ පදාර්ථය හා විකිරණ ප්‍රශ්න ඒ දෙකෙන් එකක් නේ ලියන්න තියෙන්නේ ඔයා කියව කියව අත්තරින්න තරම් වෙලාවක් නැහැ එක්සෑම් එකේදී ඔයා ගෙස් කරගන්න හරි පදාර්ථය විකිරණ මෙන්න මේ කියන පාට් එකකින් ආවොත් උදාහරණයක් විදිහට කෘෂ්ණ වස්තු විකිරණය කියන පාට් එකකින් ආවොත් මම ලියන හරි නැත්තම් මම පදාර්ථය හා විකිරණය ගත්තට පස්සේ මම ඤෂ්ටික ශක්තිය හා ඒවායේ භාවිත හරි නැත්තම් අපි කියමු ප්‍රකාශ විද්‍යුත් ආචරණය වගේ එකක් හරි ආවොත් ලියන්නේ එක්ස් කිරණ හරි වෙන එකක් හරි ආවොත් මම ලියනවා ඒ වගේ පොඩි අයිඩියා එකක් තියාගන්න ගුරු එකක් ලියන්න ඕන කොහොම හරි ඔයා ලෑස්ති වෙලා එන එකක් ලියන්න ඕන හරි ඊළඟ දේ තමයි දැන් ගත්තට පස්සේ ධාරා විද්‍යුතයයි ඉලෙක්ට්‍රොනික විද්‍යුතයයි ඔන්න ඉලෙක්ට්‍රොනික වල ඔයාලට ලොජික් ගේට්ස් පුළුවන් ඔයා හදපුම වගේ ප්‍රශ්නයක් තියෙනවා එතකොට ඉතින් බය නැතුව ගන්න පොඩ්ඩක් අන්තිම ප්‍රශ්නේ හරිය පොඩ්ඩක් අවුල් යන්න පුළුවන් ඒ උනාට චුට්ටක් උඩින් බැලුවම ඔයාලට තේරෙනවා මේ ප්‍රශ්න ටික මට ලියන්න පුළුවන්ද බැරිද කියන එක ගුරුවත් එක්ක හරි වැඩේ පැහැදිලිද හරි ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම විය යුතුම දෙයක් ඊළඟ දේ තමයි එසේ පේපර් එක ගත්තට පස්සේ ගොඩක් ළමයි නිකන් පිස්සෙක් වගේ ලියාගෙන යනවා හරි ඊට වඩා වැදගත්ම දේ අකුරු ලස්සන නොවුනට පිළිවෙලකට ලියන එක වැදගත් හරි ඊළඟට මොකද ඒක කටුවට කොල යන්නේ වෙන්නේ. ඔයා ලියන එක ලස්සනට පිළිවෙලට ලියන්න. එතකොට ලකුණු දෙන කෙනෙක්ට දී ගන්නත් පුළුවන්. හරි? ඊළඟ දේ තමයි කියන්න තියෙන දේ ගොඩක් වෙලාවට ගොඩාක් ලොකු අකුරු ලියන්න යන්න එපා. කපල කොටල විකාර කරන්නත් එපා. අනිත් දේ තමයි සාමාන්‍යයෙන් සමහරක් ඒවට උත්තර අපේ ගාව එකපාරට ඔලුවට එන්නේ නැහැ අපිට උත්තර. ටිකක් වෙලා යනවා. එහෙනම් ඒකට ඉඩ තියලා ඊට පස්සේ පේපරේ ලියන්න යන්න. හරි? වැඩේ පැහැදිලිද? ඊළඟ දේ තමයි ඊළඟ දේ තමයි අපි අන්තිම උත්තරය ලියද්දි සාමාන්‍යයෙන් අන්තිම උත්තරේ ඒකකත් එක්කම තියන්න ඕන හරි සාමාන්‍ය නෙවෙයි අනිවාර්යයෙන්ම ඒකකත් එක්ක තියන්න ඕන හරි වැඩේ පැහැදිලිද ඊළඟ දේ තමයි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ගොඩාක් ඡේද ගණන් උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ ෂෝට් කෙලින්ම කෙටි සරල උත්තර පාවිච්චි වෙන්න ඕන හරි වැඩේ පැහැදිලිද කෙටි සරල උත්තර පාවිච්චි වෙන්න ඕන ඊට පස්සේ ඊළඟ දේ තමයි මේ විභාගයක් අවසන් වෙන්න විනාඩි 10කට කලින් වගේ ඔයා අර කොල ටික එකතු කරලා ගැට ගහ ගන්න ඕන. ඒ වගේ දෙයක් විය යුතුමයි. හරි? එක්සෑම් එකක් ලියන්න යද්දි. අනිවාර්යයෙන්ම පිළිවෙලට අංක ටික දාලා ඒ ටික ඇඩ්ජස්ට් කරන්න ඕන. ඒකට වෙලාවක් ගියට කමක් නැහැ. ඒකේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඔයා හිතන ඔක්කොම ලිව්වම හරි කියලා. ඒක තමයි විය යුතුම දේ. අනිත් දේ තමයි සාමාන්‍ය එක්සෑම් එකකින් පස්සේ මං කියන A level එක්සෑම් එකකින් පස්සේ
අත්දැකීම් ෂෙයා කරගන්න යන්න එපා ළමයි. හරි? අත්දැකීම් ෂෙයා කරගන්න යන්න එපා. ඊළඟ දවසේ තියෙන එකට මහන්සි වෙන්න මේ පාරට වඩා, ඒ කියන්නේ මේ පාර ලියපු පේපරේට වඩා ඊළඟ දවසේ තියෙන පේපරේ මීට වඩා හොඳට ලියනවායි කියලා ලෑස්ති වෙන්න. එක්සෑම් එක කියන්නේ ඒ ලෙවල් එක්සෑම් එකේ නැති ඕනම අවස්ථාවක, ඒ කියන්නේ නෝමල් එක්සෑම් ලියන අවස්ථාවක අත්දැකීම් ටික ෂෙයා කරගන්න. මචං මේක ආවේ කොහොමද, මේක කොහොමද ගත්තේ, ඒ වෙලාවම අහගන්න. මොකද නැත්තම් ඔයාට අමතක වෙනවා, ඔබ අහන්නෙත් නැහැ නැත්තම්. වැඩේ පැහැදිලිද? හරිද? හරි. ඒකත් එක්ක මම යනවා පොඩ්ඩක් මේ එසේ ටික කියන්න. හරි. සාමාන්‍යයෙන් ඔයාට කියන්න තියෙන දේ තමයි එසේ 8ක් තියෙනවා ඒ ලෙවල් පේපරේ. හරි. එසේ 8ක් තියෙනවා. 8 කැඩෙන විදිය මම පොඩ්ඩක් දාන්නම් මේ විදිහට. හරි. හරි. එසේ 8ක් තියෙනවා. 8 කැඩෙන්නේ මේ විදිහට. හරි. හරි. එසේ 8 ගත්තට පස්සේ, හරි, අපි ගත්තට පස්සේ පස්වෙනි එසේ එක, පස්වෙනි එසේ එක කිව්වට ඇත්තටම කිව්වොත් පළවෙනි එසේ එක, හරි, අංක ප්‍රශ්න අංකේ තමයි පහ. ඔය ඕකේන්නේ සාමාන්‍යයෙන්, ඕකේන්නේ කියන්නේ පස්වෙනි එසේ එක. ඒ කියන්නේ පස්වෙනි එසේ එක කිව්වට ස්ට්‍රක්චර් හතරයි පස්වෙනි අංකය. හරි. ඒ කියන්නේ පළවෙනි රචනා ප්‍රශ්නේ, පළවෙනි රචනා ප්‍රශ්නේ ගත්තට පස්සේ ඒකේ ප්‍රශ්න අංකය පහ. හරි. ඒ ප්‍රශ්න අංකය පහ යටතේ ඉන්නේ ගොඩක් වෙලාවට යාන්ත්‍ර විද්‍යාව. ගොඩක් වෙලාවට නෙවෙයි, යාන්ත්‍ර විද්‍යාව. හරි. යාන්ත්‍ර විද්‍යාව යටතේ එනවනම් එන්නේ එක්කෝ කාර්ය ශක්ති ක්ෂමතාව, එක්කෝ භ්‍රමණ චලිතයෙන්, එක්කෝ ද්‍රව ස්ථිතියෙන්, එක්කෝ තරල ගති විද්‍යාවෙන්. ඒ කියන්නේ උදාහරණයක් විතර ගත්තොත් බර්නුලි. හරි. නැත්තම් නිව්ටන් නියම ගම්මිතාවයෙන්, නැත්තම් සමතුලිතතාවයෙන් කියන මාතෘකා ටික යටතේ තමයි අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නේ එන්නේ. එක්කෝ ඔය ටිකෙන් එකයි අහන්නේ, නැත්තම් ඔය ඔක්කොගේම කවරම. හරි. ගොඩක් වෙලාවට වැඩේ පැහැදිලි පස්සේ රචනා ප්‍රශ්නේ එන්නේ එහෙම. ඊට පස්සේ 6 වෙනි රචනා ප්‍රශ්නය ගත්තට පස්සේ 6 වෙනි රචනා ප්‍රශ්නය එන්නේ දෝලන තරංගයි ආලෝකයයි කියන දෙකෙන් එකක්. සාමාන්‍යයෙන් දෝලන තරංග මේ අවුරුද්දේ ඇහුවොත් ඊළඟ අවුරුද්දේ අහන්නේ ආලෝකය. හරි. දෝලන තරංගයි ආලෝකයයි අවුරුද්දක් කර අවුරුද්දක් වගේ තමයි අහන්නේ. හරි. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා, ළඟ ළඟ අවුරුදු දෙකක් අහපු අවස්ථාවක් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න, කොයිම වෙලාවකවත් ස්ට්‍රක්චර්ඩ් එකක් දෝලන තරංග අහලා එසේ එකක් දෝලන තරංග අහන්නේ නැහැ. ඒ දෙක මාරු කරලා තමයි අහන්නේ. වැඩේ පැහැදිලිද? හරි. ඔය දෝලන තරංග කොටස ගත්තට පස්සේ සාමාන්‍යයෙන් දෝලන තරංග කොටසේ වැඩිපුරම අහපු එකක් තමයි ඩොප්ලර් ආචරණය. හරි. එතකොට ඩොප්ලර් ආචරණය මේ මෑතකදී අහපු නිසා ඒකට වඩා වැඩි සම්භාවිතාවයක් තියෙනවා ධ්වනි තීව්‍රතාවය වගේ පාට් එකකින් එන්න. ධ්වනි තීව්‍රතාවය, ධ්වනි තීව්‍රතාව මට්ටම. ඊට පස්සේ ස්ථාවර තරංග කියන පාට් එකකින් එන්න පුළුවන්. නැත්තම් භූමිකම්පා, සුනාමි වගේ පාට් එකකින් එන්න පුළුවන්. ඊට පස්සේ අන්වායම තරංග කියලා පාට් එකකින් එන්න පුළුවන්. ඔන්න ඔය පාට්ස් ටිකෙන් තමයි අනිවාර්යයෙන්ම දෝලන තරංග එසේ එක නිර්මාණය වෙනව නම් වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් ගත්තට පස්සේ මං කියවනේ අවුරුද්දක් අර අවුරුද්දක් කියලා එන්නේ. හරි. ආලෝකය ගත්තට පස්සේ මොකෝ වෙන්නේ? ආලෝකය ගත්තට පස්සේ ආලෝකය ගත්තට පස්සේ ආලෝකයේ අහනව නම් අහන්නේ එක්ක ප්‍රකාශ උපකරණ අහන, එක්ක ප්‍රිස්ම තුලින් වර්ධනයෙන් අහන ප්‍රශ්නය කෙසේ එක, නැත්නම් වර්ධනයෙන් අහන. හරි. නැත්නම් මිනිස් ඇසෙන් අහන. හරි. නැත්නම් කාච තුලින් වර්ධනය. ඔය කියන මාතෘකා ටිකෙන් තමයි අනිවාර්යයෙන්ම ආලෝකයේ එසේ එක මේ නිර්මාණය වෙන්නේ. ඒකෙනුත් අපිට පොඩි අයිඩියා එකක් ගන්න එක. ඔන්න උදාහරණයක් විදිහට අපි හිතමු 2004 දී අහලා තියෙන්නේ මිනිස් ඇස. හරි. එහෙනම් 2006 දී අහලා තියෙනවා ප්‍රකාශ උපකරණ. එහෙනම් අපිට පොඩි ගෙස් එකක් දාන්න පුළුවන්. 2008 දී වගේ අහනවා නම් අහන්න තියෙන්නේ ප්‍රිස්ම තුලින් වර්තනය හරි වර්තනය හරි කාච තුලින් වර්තනය හරි කියන මාතෘකා ටිකෙන් එකක් කියලා. එහෙම වගේ රටාවකට තමයි මේ වැඩේ වෙන්නේ. හරි. ඒ අහපු මාතෘකාවල ළඟ ළඟ අහන්න සම්භාවිතාවය අඩුයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඩොප්ලර් කියලා. ඩොප්ලර් 2018 ඇහුවා කියලා හිතමු. 2018 අර 2020 ආයි ඩොප්ලර් අහන සම්භාවිතාව ටිකක් අඩුයි. ඩොප්ලර් වෙනකොට අපි හිතමු 2018 ඩොප්ලර් අර 2016 ධ්වනි තීව්රතාවය අහලා තියෙනවා. එහෙනම් අපි බලන්න ඕන 2014 අන්වායම තරංග අහලා තියෙද, 2012 තීරයක් අහලා තියෙද කියලා බලලා ආන් ඒ දෙක තමයි වැඩිපුරම එන්න තියෙන්නේ. හරි. පොඩි අයිඩියා ගන්න. වැඩිපුරම එනවයි කියන්නේ අනිවාර්යෙන් එනවයි කියන එක නෙමෙයි, වැඩිපුරම එනවා. වැඩේ පැහැදිලිද? තේරුණාද වැඩේ? ඒ ටික හරියටම තේරුම් ගන්න. හරි. ඊළඟ දේ තමයි දැන් ළමයෙක් ගත්තට පස්සේ ගොඩක් වෙලාවට ඔය දෝන තරංග හරි ආලෝකයෙන් හරි ගොඩක් වෙලාවට ඡේද ප්‍රශ්නයක් එන්නේ. ඡේද ප්‍රශ්නයේ විශේෂත්වය තමයි ඡේදේ උත්තර ටිකක් තියෙනවා. ලකුණු 4ක් 5ක් ගන්න පුළුවන් පාළුවෙන් අනිවාර්යෙන් ඡේදෙන්. හරි. ඊළඟ දේ තමයි ඡේද ප්‍රශ්නයක් කළා ඔයාලට පළපුරුද්ද තියෙනවා. ඉස්සෙල්ලා වේගෙන් ඡේද කියවන්න, ප්‍රශ්න ටික කියවලා ඊට පස්සේ මම නම් ඒ දවස්වල ඒ ප්‍රශ්නේ කියවද්දී ඒ ප්‍රශ්නේ යටින් ඉරක් ගහගෙන යන්නේ. ඡේද කියවද්දී ඉරි ගහනවා, විශේෂයවට ඉරි ගහනවා. අනිවාර්යම ඡේදේ, මොකද වචන මිස් වෙන නිසා මගේ අතින් මම ඇඟිල්ල තියලා කියවන්නේ.
එතකොට පේපරේ එක ඇඟිල්ලක් තියෙද්දි අනිත් අතින් තමයි මම මේක ලියන්නේ. හරි. ඒකට හේතුව තමයි ඡේදෙ මට පැටලෙනවා. මං කියවලා නවත්තපු තැන මට හොයාගන්න බැරි වෙන නිසා. මම ඇඟිල්ල ගන්න නැහැ කොයි වෙලාවකවත්. හරි. ඒක. ඊළඟට ඡේදයක් කියවද්දි මම මාර වේගෙන් කියව ගන්නවා පොඩ්ඩක් ප්‍රශ්න ටික කියවලා ඉවර වෙලා. ඉක්මනට ලියනවා ඡේද ප්‍රශ්න සාමාන්‍ය ඉක්මනට ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට කියන්න තියෙන්නේ ඒ ලෙවල් එක්සෑම් එකේදී එසේ එකක් ලියන්න විනාඩි 24ක් වගේ වෙලාවක් ඇතුළතදී අනිවාර්යයෙන්ම ලියලා ඉවරයක් කරන්න ඕන. වැඩේ පැහැදිලිද? ඊට පස්සේ දැන් ගත්තට පස්සේ හත්වෙනි එසේ එක. ඒ කියන්නේ ඕකේ එසේ වලින් කිව්වොත් තුන්වෙනි හත්වෙනි ප්‍රශ්නය. හරි? හරිම වචනේ හත්වන ප්‍රශ්නය. එසේ එක නෙමෙයි. හත්වන ප්‍රශ්නය ගත්තට පස්සේ හත්වන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම එන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණවල. හරි, මොකද්ද මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ? පත්‍යස්ථාවේ, දුෂ්රාවිදාවේ, පුෂ්ටිගාධදී කියන තුන. ඒ කියන්නේ ඒ තුන මාරුවෙන් මාරුවට ගොඩක් කලාවට අහන්නේ නැත්තම් තුන දෙකෙන් ඒ තුනෙන් දෙකක් කම්බයින් කරලා අහනවා. 2011 දී වගේ ওই ප්‍රත්‍යස්ථාවය දුෂ්රාවිදාවය දෙකම එකතු කරලා ප්‍රශ්න අහලා තියෙනවා. හරි. දැන් මේ අවුරුද්දේ වගේ එකක් ගත්තට පස්සේ 2006 වගේ අර ගර්තවල ගානක් තියෙනවා. ඔය පෙනහළු වල ගානක් තියෙනවා. කොවිඩ් එක්ක ඕනනම් පුෂ්ටිගාධදීට ඒ වගේ එකක් අටවලා දෙන්න පුළුවන් ආයේ. හරි. පොඩි ප්‍රශ්නයක් දාලා ඒ වගේ එකක් ගේමක් ගහන්න පුළුවන්. එතකොට මේ අවුරුද්දේ ලියන ළමයට ඒ පුෂ්ටිගාධදී තමයි වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ. සාමාන්‍ය ඔය දුෂ්රාවිතාවයේ ප්‍රත්‍යස්ථාවයේ පුෂ්ටිගාධදී එන පිළිවෙලක් තියෙනවා. හරියටම කියන්න බෑ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ 80% මේක වළංගු. ඒ කියන්නේ මේ අවුරුද්දේ පුෂ්ටිගාධදී ඇහුවොත් ඊළඟ අවුරුද්දේ ප්‍රත්‍යස්ථාවය. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට 2015 අහලා දිනේ අපි හිතමු ප්‍රත්‍යස්ථාවය කියලා. 2016 අහලා දිනවා දුෂ්රාවිතාවය. 2017 අහනවා එන පුෂ්ටිගාධදී. 2018 පුෂ්ටිගාධදී අහන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඒකෙන් කියවෙන්නේ නැහැ බිඳුවයි කිය. හරි, අඩුයි. එහෙනම් 2018 දී ආයි අහන්න තියෙන ප්‍රත්‍යස්ථාවය ගෙසින්න කියන්නේ. ඒ කියන්නේ මම ප්‍රශ්නයක් කරද්දී මම ප්‍රත්‍යස්ථාවයේ ප්‍රශ්න තුනක් කරනවා. දුෂ්රාවිතාවයේ ප්‍රශ්න දෙකක් කරනවා. පුෂ්ටිගාධදී එක ප්‍රශ්නයක් කරන්නේ. වැඩේ පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි වැඩේ මම මැනේජ් කරගත්තේ. හරි, ඔන්න ඔය විදිහට ගෙසින්න එකකින් තමයි අපි වැඩේ කරේ. තේරුණාද වැඩේ? ඊළඟ දේ තමයි මේ දැන් දුෂ්රාවිතාවයේ ප්‍රත්‍යස්ථාවයේ පුෂ්ටිගාධදී ගත්තට පස්සේ දැන් ඔයා බලන්න ගිය අවුරුද්දේ අහලා තියෙන දුෂ්රාවිතාවේ නම් මේ අවුරුද්දේ උදාහරණගේ ගිය අවුරුද්දේ ගත්තට පස්සේ ප්‍රත්‍යස්ථාවයේ අහලා තියෙන අපිට පුළුවන් මේ අවුරුද්දේ දුෂ්රාවිතාවයයි පුෂ්ටිගාධදීටයි වැඩි බරක් දීලා බලන ඉසේ එක බලන්න. හරි, ඒ කියන්නේ පරණ පාස් පේපර් ඔයා කරන්න ඕන අනිවාර්යෙන්ම අර දෙක බර කරලා. වැඩේ පැහැදිලිද? ඔව්, ඕක තමයි හත්වෙනි ප්‍රශ්නේ. හරි, ඊළඟ දේ තමයි අටවෙනි ප්‍රශ්නේ. අටවෙනි ප්‍රශ්නේ ගත්තට පස්සේ ශේෂ පාඩම එන්නේ. හරි, ශේෂ පාඩමෙන් තමයි අටවෙනි ප්‍රශ්නේ එන්නේ. අටවෙනි ප්‍රශ්නේ ශේෂ පාඩම් තුනකින් තමයි එන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ එක්ක ගුරුත්ව ශේෂණෝ, එක්ක චුම්බක ශේෂණෝ, එක්ක ස්ථිති විද්‍යුත් ශේෂණෝ. හරි, දැන් ගුරුත්ව ශේෂ ගිය අවුරුද්දේ ඇහුවනම් කලකෝර ගැන ඇහුවා. හරි, එතකොට ගුරුත්ව ශේෂ ඇහුවනම් මේ අවුරුද්දේ ගොඩක් වෙලාවට එන්න තියෙන්නේ එක්ක චුම්බක ශේෂ, එක්ක ස්ථිති විද්‍යුත් ශේෂ. ඔයාලට ගෙස් කරන්න හැකි මෙන්න මේ විදිහට. උදාහරණ විදිහට අපි හිතමු 2020 අහලා තියෙනවා ගුරුත්ව ශේෂ. 2021 ඇහුවා කියලා හිතන්න. 2021 ඇහුවා කියලා හිතන්න ස්ථිති විද්‍යුත් ශේෂ. 2022 ඇහුවා කියලා හිතන්න චුම්බක ශේෂ. ආයි 2023 අහන්න තියෙන්නේ එහෙම වුණත් ගුරුත්ව ශේෂ. ඒ වගේ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරියටම කියන්න බෑ, ළඟ ළඟත් අවුරුදු වල අහලා තියෙනවා. හරිම අතලොස්සක්. එතකොට මොකෝ වෙන්නේ? ගිය අවුරුද්දේ මං ගුරුත්ව ශේෂය වුණා. මේ අවුරුද්දේ මං පොඩ්ඩක් ස්ථිති චුම්බකයි වලට බර දෙනවා. ඊට පස්සේ ස්ථිති චුම්බකයි වලත් එක එක මාතෘකා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඉස්සෙල්ලා කිව්ව ප්‍රත්‍යස්ථාවේ පුෂ්ටිගාධදී දුෂ්රාවිතාවේ කියලා කිව්වනේ. ඒකේ මාතෘකා නැහැ, කෙලින්ම තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට ස්ථිති විද්‍යුත් ශේෂය ගත්තට පස්සේ ස්ථිති විද්‍යුත් ශේෂය වල දාරිත්‍රක කියලා ගැලලත්. දාරිත්‍රක වලින් කෙලින්ම අහන්න පුළුවන්. නැත්තම් ස්ථිති විද්‍යුත් ශේෂ ගත්තම ස්ථිති විද්‍යුත් විභවය කියන කෑල්ලෙන් අහන්න පුළුවන්. නැත්තම් ස්ථිති විද්‍යුත් වල කූලොම් නියමයෙන් අහන්න පුළුවන්. නැත්තම් ඔය තුනම කම්බිනේෂන් එකක් විදිහට අහන්න පුළුවන්. ඒ වගේ. ඊට පස්සේ චුම්බක ශේෂ ගමු ආරෝපිත සන්නායකයක් මත බල අහන්න පුළුවන්. එක්ක ආරෝපිත අංශුවක චලිතය පිළිබඳව අහන්න පුළුවන්. එක්ක චුම්බක ප්‍රේරණෙන් එසේ ගානක් අහන්න පුළුවන්. හරි? ඒ වගේ කැටගරි දිනනවා. ඒවලත් බෙදෙනවා. ඒ කියන්නේ චුම්බක ශේෂ අහලා තියෙනවා. චුම්බක ශේෂල මෙන්න චුම්බක ප්‍රේරණය අහලා තියෙනවා 2015 දී. ආයි 2018 දී අහලා තියෙන්නේ අවුරුදු තුනකට පස්සේ 2018 දී ආලා තියෙන්නේ ඔන්න දණ්ඩ සන්නායකයක් මත ඇති වෙන චුම්බක බලය නැත්තම් බයෝ සාමාන්‍ය නියමය. ඒ වගේ ළඟ ළඟත් අහලා නැහැ. ඔයාට එතනිනුත් අයිඩියා එකක් ගන්න හැකි මොකද්ද මේ අවුරුද්ද ගෙසින් එක. කොහොමද සර්ලා ගෙස් කරන්නේ කියන දේ. වැඩේ පැහැදිලිද? ඊළඟ දේ තමයි ඔයා දැනගන්න ඕන දේ තමයි දැන් ස්ථිති විද්‍යුත් ශේෂ කියමු. ස්ථිති විද්‍යුත් ශේෂ වල අපි හිතමු ගෞස් ප්‍රමේය ආශ්‍රිත යෙදීම් අහලා තියෙන ඕන 2015. හරි, ඊළඟට අපි හිතමු 2016 17 18. 2018 දී ඇහුවා කියලා හිතන ස්ථිති විද්‍යුත් විභවය. එහෙනම් 2021 දී අපි හිතමු කූලම් නියමෙන් ඇහුවා කියලා. එහෙනම් මේ අවුරුද්ද අහන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම දාරිත්‍රය. ඒ වගේ ගෙස් එකක් දාන්න පුළුවන් ඔයාලට.
වැඩේ පැහැදිලි වෙනා දාරිත්‍රක ගණන් පොඩ්ඩක් බර කරලා බලනවා මීට අවුරුදු කාලයකට කලින් අහපු දාරිත්‍රක. දාරිත්‍රක වල චූටි චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. අහන්න පුළුවන් ගෝලීය දාරිත්‍රකද එක එක ඒවා අහන්න පුළුවන් දාරිත්‍රකයක ශක්තිය ගබඩා වෙන මොනවද අහලා තියෙන්නේ කියලා ඒ විදිහට යන්න පුළුවන්. හරි ඊළඟට ගුරුත්ව ශේෂ ගත්තට පස්සේ ගුරුත්ව ශේෂ වල ඉතින් අහනවා නම් අහන්න තියෙන වියෝගෘප වේගයයි චන්ද්‍රිකාවක ආවර්ත කාලයයි ඔය වගේ පැත්තකට තමයි යන්නේ ඡේද ප්‍රශ්නයක් එක්ක. හරි වැඩේ පැහැදිලිද? හරි එතකොට මේ හැම එකේම වැදගත්ම දේ තමයි ඔයාලට ලඝු බල්ල සුළු කරන්න පුළුවන් වෙන්න ඕනේ ඉක්මනට. සාමාන්‍ය විනාඩි 24ක් වගේ ඇතුළතයි එසේ ප්‍රශ්නයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ගත්තට පස්සේ A level exam paper එකේ 9A ප්‍රශ්නය කියලා තියෙනවා. 9A ප්‍රශ්නේ ඉන්නේ ධාරා විද්‍යුතේ. දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා ධාරා විද්‍යුතේ. හරි එක්කෝ ගැල්වනෝමීටරයත් එක්ක ඉන්න පුළුවන් 2009 වගේ ගැල්වනෝමීටර සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඊට පස්සේ ප්‍රැක්ටිකල් පැත්තට බර කරලා ප්‍රශ්න අහනවා අඩුයි. ඕනනම් දෙන්න පුළුවන්. විභවමාන මීටර සේතුවත් එක්ක දඩ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අහන්නේ විද්‍යුත් ක්ෂමතාවය හා තාපන බලයෙන් තමයි එසේ එක. විද්‍යුත් ක්ෂමතාවය හා තාපන බලයයි ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධතිය කර්චොෆ් නියමයයි. ඔය තුනෙන් තමයි වැඩිපුරම ධාරා විද්‍යුතයේ එසේ එක අනිවාර්යයෙන්ම සකස් වෙන්නේ. හරි. වැඩේ පැහැදිලිද? ඊළඟට ගත්තට පස්සේ අපි 9A ප්‍රශ්නේ කතා කරේ 9B ප්‍රශ්නේ කතා කරමු. 9B ප්‍රශ්නේ කතා කරාට පස්සේ ඒක ඉන්නේ ඉලෙක්ට්‍රොනික වලින්. ඉලෙක්ට්‍රොනික වලින් ගොඩක් වෙලාවට අහන්නේ කාරකාත්මක වර්ධක නැත්නම් ලොජික් ගේට්ස් නැත්නම් ට්‍රාන්සිස්ටර් නැත්නම් ඩයෝඩ් හරි ඒ වගේ ටිකක් හරි පිළිබොල ඔය ටිකේ එකක් තමයි අහන්නේ. සමහරක් වෙලාවට ඔය සෙට් එකම කවලම් කරලත් අහනවා. හරි ඒක හරියටම කියන්න බෑ මේකමයි අහන්නේ කියලා. හැබැයි ඔයාලට ඒකෙත් ගෙස් එකක් ගන්න පුළුවන්. මේ පාර තාර්කික ධාරා අහලා තියෙනවා ලබන පාර ඔන්න කාරකාත්මක වර්ග නැත්තම් සංගෘහිත පරිපද. ඊළඟ පාර ඔන්න ඩයෝඩ්. පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් අවුරුදු ටිකෙන් ටිකට ළඟ ළඟ දෙපාර තුන් පාර කහලා නැත්තම් ඔයාට අයින් කරන්න පුළුවන් ඒව දේ. මේකටත් ඉවත් කිරීමේ ක්‍රමය තියෙනවා. ඔයාට හරියටම ගෙස් එකක් දාගත්තොත් ගොඩේ ගොඩ. වැඩේ පැහැදිලිද? තේරුණාද? ඊළඟට ගත්තට පස්සේ 10A රචනා ප්‍රශ්නය ගත්තට පස්සේ 10A රචනා ප්‍රශ්නය ඉන්නේ තාපේ. හරි තාපේ. තාපය ගත්තට පස්සේ 10A රචනා ප්‍රශ්නය තාපය ගත්තට පස්සේ එනවා සන්නයනය. එක්කෝ අහන්න පුළුවන් එසේ එක. සංවහණයෙන් අහන්න පුළුවන් එක්කෝ. එක්කෝ ආර්ද්‍රතාවය සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඒ වාෂ්ප ආර්ද්‍රතාවයෙන් අහන්න පුළුවන්. නැත්නම් අහන්න පුළුවන් තාප මිතියෙන් අහන්න පුළුවන්. හරි. නැත්නම් තාප ගති විද්‍යාවෙන් අහන්න පුළුවන්. හරි. නැත්නම් වායු නියම වලින් අහන්න පුළුවන්. හරි. ඔය වගේ එසේ එකක් බේස් වෙන කැටගරි ටිකක් තියෙනවා. ඔයාට හෙව්වොත් පාස් පේපර් ටික මම ඊළඟ දවසක මේක අහපු ඒවත් එක්කම කියනවා. මෙන්න මේ අවුරුද්දේ මේක අහලා දිනවා. මේ අවුරුද්දේ මේක අහලා දිනවා. මේ අවුරුද්දේ මේක අහලා දිනවා. ඊළඟ වීඩියෝ එකේදී කියන්නේ මේක. එහෙනම් මේ අවුරුද්දේ අහන්නේ මේක. එහෙනම් 2024 අහන්නේ මේක. 2025 දී අහන්නේ මේක කියලා 2026 දී අහන්නේ මේක කියලා මම කියනවා. හරි. ඇනලයිස් එකත් එක්ක. වැඩේ පැහැදිලිද? ඔයත් ගෙස් කරන්න පුරුදු වෙන්න දැන්. වැඩේ පැහැදිලිද? ඊළඟට 10B රචනා ප්‍රශ්නය ගත්තට පස්සේ ඒ කියන්නේ පදාර්ථය හා විකිරණවලින්. හරි. එතකොට පදාර්ථය හා විකිරණවලින් ගත්තට පස්සේ සාමාන්‍ය කෘෂ්ණ වස්තු විකිරණය අහලා තියෙනවා අවුරුදු 4කට සැරයක් වගේ අහනවා. 2004, 2009, 2014 අවුරුදු 5කට සැරයක් වගේ කෘෂ්ණ වස්තු විකිරණය අහලා තියෙනවා. ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ විකිරණශීලීතාවය කෘෂ්ණ වස්තු විකිරණයේ එක්ස් කිරණවලය තරංගාංශ දෛත්‍ය මූලික අංශ භෞතික විද්‍යාව ඤාස්තික ශක්තිය හා ඒවායේ භාවිත කියන මාතෘකා ටික යටතේ තමයි පදාර්ථය හා විකිරණය ඉන්නේ. ඒකිනුත් ඔයාලට අයින් කරන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගිය අවුරුද්දේ අහලා තියෙන උදාහරණයක් විදිහට ගිය අවුරුද්දේ අහලා තියෙන කෘෂ්ණ වස්තු විකිරණය නම් මේ පාරේ ගහන සම්භාවිතාවය අඩුයි. මොකද ඕන සර් කෙනෙක් දන්නවා හදන කලින් අවුරුද්ද පේපර් එකේ කරලා එන්නේ කියලා. ඊළඟ දේ තමයි මේ. එතකොට ඔයාලට ගෙස් එකක් දාන්න හැකි ඔන්න ඊට කලින් අවුරුද්ද අහලා තියෙන විකිරණශීලීතාව. ඊට කලින් අවුරුද්ද එක්ස් කිරණය. ආ එහෙනම් ඔයාලට ගෙස් එකක් දාන්න පුළුවන් මේකේ අහන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය. එහෙනම් මම ඒක වැඩිපුර බලනවා. ඒක આવොත් මම එක්සෑම් එකේ ලියන. හොඳටම පර්ෆෝම් කළා. හරි. ආන් ඒ වගේ තැනකට එන්න පුළුවන්. හරි මේ අවුරුද්දේ ලියන්න ඉන්න ළමයින්ට. වැඩේ පැහැදිලිද? හරි. මේ ගැන අයිඩියා එකක් එන්නේ නැති සාමාන්‍යයෙන් ඒ ලෙවල් එක්සෑම් එකේ එසේ එකකට ලකුණු හම්බෙනවා 15. 15 ස්වරයක් 4 60යි. හරි. ඊට පස්සේ ඒන ලකුණු දෙකෙන් බෙදෙනවා. 7.5යි. ඒ විදිහට තමයි මේ සාමාන්‍යයෙන් ලකුණු හැදෙන්නේ. වැඩේ පැහැදිලිද? ඊට පස්සේ ඒ ලෙවල් එක්සෑම් එකේ ගත්තට පස්සේ විහුවගත රචනා ප්‍රශ්න පත්‍රය තියෙනවනේ. ඒ විහුවගතය ප්‍රශ්න 4කින් සමන්විත වෙනවා. හරි. එක ප්‍රශ්නයකට ලකුණු 5 ගානේ හම්බෙන්නේ. ඇත්තටම ඒ ලෙවල් එක්සෑම් එකේ 10ක් හම්බ වෙනවා දෙකෙන් බෙදෙනවා. ඇත්ත ලකුණු ගන්න. හරි. හරි. ඒ ගත්තට පස්සේ පළවෙනි එසේ එක ගත්තට පස්සේ සෝරි පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගත්තට පස්සේ ඒ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක තියෙනවනේ. ඒ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක එන්නේ ගොඩක් වෙලාවට එක්කෝ යාන්ත්‍ර විද්‍යාවේ. හරි. ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාවේ නැත්තම් මිනුම් උපකරණවල නැත්තම් පදාර්ථයේ යාන්ත්‍රික ගුණවල. උදාහරණයක් විදිහට ගත්තට පස්සේ එක්කෝ වර්නියර් කැලිපර්, එක්කෝ චලන නිරීක්ෂය මිනුම් උපකරණ ගත්තා. ඊට පස්සේ ගෝලමානය. ඊට පස්සේ මයික්‍රෝමීටර් ස්ක්‍රූපුවාමානය. ඒ ටිකේ. නැත්තම්
ගිය අවුරුද්දේ ආවේ බල සමාන්තර රාශි ප්‍රමේය. නැත්තම් එන්න පුළුවන් ගුණ පිළිබඳ මූල ධර්මය. නැත්තම් යූනලය. හරි මේ පාරේ එන්න තියෙන්නේ ගොඩක් වෙලාට යූනලය. 2003 ඇහුවට පස්සේ අහලා නැහැ. හරි යූනලය එන්න තියෙන්නේ. හරි ගොඩක් වෙලාට යූනලය. යූනලය භාවිත කරලා ද්‍රව්‍යයක සාපේක්ෂ ඝනත්වය හොයන්න. නැත්තම් හෙයාර උපකරණය. හරි නැත්තම් බරේ දූ පරීක්ෂණ නලයක් භාවිතයෙන් භාවිතයෙන් ද්‍රව්‍යයක ඝනත්වය හොයන්න. නැත්තම් සරලාවලම්බයක අර මේ සරලාවලම්බයක ගුරුත්වාකර්ෂණය හොයන ප්‍රැක්ටිකල් එක. නැත්තම් හෙලික්සිය දුන්නගේ එල්.යු. ස්කන්ධයක ගත්තට පස්සේ කාලාවර්තය අතර සම්බන්ධය. ඔය වගේ මුඛාක්ම හරි එකක් තමයි එන්නේ. හරි ඊට පස්සේ ගත්තට පස්සේ ව්‍යුහගතය ගත්තට පස්සේ තව පදාර්ථයේ යාන්ත්‍රික ගුණ වලින් එන්න පුළුවන් කම්බියක ආධාරයෙන් ලෝහයක යම්මාපාංකේ හොයන ප්‍රැක්ටිකල් එක. එක්කෝ ජේකර් ක්‍රමයෙන් ද්‍රවයක පුෂ්ටිකාදතිය හැවීම. නැත්තම් කේශික උද්ග්‍රමණ ක්‍රමයෙන් ජලයේ පුෂ්ටිකාදතිය හැවීම. ඔන්න ඔය කියන ප්‍රැක්ටිකල් ටිකින් එකක් තමයි පළවෙනි ව්‍යුහගතය යටතේ එන්නේ. වැඩේ පැහැදිලිද? පළවෙනි ව්‍යුහගතය යටතේ එන්නේ ඔය කියන ප්‍රැක්ටිකල් වලින් එකක්. ඊළඟට දේ තමයි දෙවනි ව්‍යුහගතය ගමු. දෙවනි ව්‍යුහගතය එන්නේ සාමාන්‍යයෙන් තාපයෙන්. හරි තාපය ගත්තට පස්සේ තාපයෙන් එනවනම් එන්න තියෙන්නේ එක්කෝ මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවය. හරි මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් එක්ක ද්‍රවයක තාපය මේ ද්‍රවයක මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් ඝන ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවය. නැත්තම් එන්න තියෙන්නේ සිසිලන ක්‍රමයේ ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවය. නැත්තම් එන්න තියෙන්නේ මිශ්‍රණ ක්‍රමයේ අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. නැත්තම් එන්න තියෙන්නේ මිශ්‍රණ ක්‍රමයේ තියෙනවා මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. නැත්තම් ඊළඟට එන්න තියෙන්නේ උපදැමූ කැලෝමීටරයක් භාවිතයෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. නැත්තම් එන්න පුළුවන් නියත පීඩනයේදී වායුවක පරිමාවය හා පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කරන්න. ඔන්න ඔය වගේ කියන ප්‍රැක්ටිකල් ටිකකින් හයෙන් එකක් තමයි එන්න තියෙන්නේ. හරි වැඩේ පැහැදිලිද? ඒ දෙවෙනි ස්ට්‍රක්චර් එක ඇද්ද. එතකොට ඔයාට තේරෙන්න ඕන මෙතනදී යාන්ත්‍ර විද්‍යාව අල්ලන්න යනවට වඩා තාපය අල්ලන්න යන එක හොඳයි කියන එක. ඒකට හේතුව තමයි තාපයේ ප්‍රැක්ටිකල් 6යි තියෙන්නේ. හරි මේ ඒ අවුරුද්ද ලියන ළමයට වැඩිපුර බර දාන්න ඕන තාපයට. හරි ලේසියෙන්ම ගන්න පුළුවන් එකනේ. හයෙන් එකක් තමයි ඉල්ලන්නේ. හරි වැඩේ පැහැදිලිද? උදාහරණයක් ඉදිරියට ගත්තාට පස්සේ හයෙන් එකක්. දැන් යාන්ත්‍ර විද්‍යාව වගේ ගත්තම ඒක හිතලා ලියන්නේ. හරියටම කියන්න බෑ මේකමයි කියලා. වැඩේ පැහැදිලිද? එතකොට යාන්ත්‍ර විද්‍යාවේ නිකන් පාලාවක් 16ක් වගේ දිනන පාලාවක් වගේ දිනන. එතකොට පාලාවෙන් එකක් නේ එන්නේ. ඒකත් සමහර කාලාට හිතලා ලියන්න ඉන්න පුළුවන්. එතකොට ඒකට බර දානවට වඩා මේ මාස කිහිපයක් තියෙන දරුවෝ ලෑස්ති වෙන්න ඕන. මුලින්ම තාපය ප්‍රැක්ටිකල් එක කරන්න. වැඩේ පැහැදිලි? හරි. ඊළඟ දේ ගත්තට පස්සේ දැන් ගොඩක් වෙලාවට ළමයි පටලවා ගන්න දෙයක් තමයි මේ ප්‍රැක්ටිකල් එක එයාලා හරියටම කරන්නේ නැහැ. ඒ කියන්නේ එයාලා ලියනනෝ හරි කියලා හිතනවා. හොඳට මතක තියාගන්න ඔයා ප්‍රැක්ටිකල් පේපර් එක ලිව්වොත් අනිවාර්යෙන්ම ඔයා ලියපු උත්තරත් එක්ක මාකින් ස්කීම් එක බලන සංසන්දනය කළ යුතුමයි. ඔයා ලියන උත්තරේ හරිම උත්තරේ නෙමෙයි. මාකින් ස්කීම් එකේ දාලා තිනෝ හරිම උත්තර. ලකුණු දෙන තැන් ඒකක පවා මෙන්න මේ කළු අකුරින් දක්වලා තියෙනවා. ගොඩක් ළමයි කරනෝ පේපර් ලියනෝ. පේපර් ලියලා ඉවරනාට පස්සේ ඒ පේපරේ වැරදි බලන්නේ නැහැ. වැරදි බලාගෙන වැරදි හදාගන්නේ නැහැ. වැරදි හදාගන්නේ නැහැ කියන්නේ ඊළඟ පේපරේ තේ වැරද්දම කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම පේපරේ වැරදි ටික හැදෙන්නෝ. වැඩේ පැහැදිලිද? පේපරේ වැරදි ටික හැදිය යුතුමයි. තේරුණාද වැඩේ? හරි. ඒ නිසා මොකක් හරි පේපර් එකක් දුන්නට පස්සේ ඔයා අනිවාර්යෙන්ම පේපරේ වැරදි ටික හදන්න ඕන. හරි? ඔයා බලන ඔයාගේම සොයන අධ්‍යනයක යෙදෙන්න ඕන. ලකුණු වැඩි වෙන්නේ නැහැ නැත්තම්. ලකුණු වැඩි කරගන්න ඊට පස්සේ ඔයාගේ අඩුපාඩු ටික අරගෙන ඒක වෙනම හදන්න ඕන. මේ කාලෙත් ඇති. මාස 3ක් තියෙන ළමයි ඉන්නවා, අවුරුද්දක් තියෙන ළමයි ඉන්නවා. හරි, අවුරුදු 2ක් තියෙන ළමයි ඉන්නවා. ඔය ඔක්කොටම හොඳම කාලයක් තියෙන්නේ මේ. හරි? වැඩේ පැහැදිලිද? ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගත්තට පස්සේ එක්කෝ එන්නේ ඒ තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක එක්කෝ දෝලන තරංග වලින් එක්කෝ ආලෝකයෙන්. හරි දෝලන තරංග ගත්තට පස්සේ දෝලන තරංග ප්‍රැක්ටිකල් හතරක් තියෙනවා. හරි ප්‍රැක්ටිකල් හතර ගත්තට පස්සේ එක්කෝ ඒක ගන්න පුළුවන් සංවෘත නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නලයේ අන්ත ශෝධනය සොයන. වැඩේ පැහැදිලිද? හරි නැත්තම් පුළුවන් ධ්වනිමානය භාවිතා කරලා සරසුලක සංඛ්‍යාතය හොයන්න. නැත්තම් ඊළඟට පුළුවන් තුන්වෙනි ප්‍රැක්ටිකල් එක විදියට දෝලන තරංග වල ගන්න පුළුවන් ධ්වනිමානය භාවිතා කර ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාවය සත්‍යාපනය කර. ඊළඟට ගත්තට පස්සේ හතරවෙනි ප්‍රැක්ටිකල් එක ගත්තට පස්සේ සංවෘත නලයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය නලයේ අන්ත ශෝධනයේ සොයන ප්‍රැක්ටිකල් එක අපිට කරන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? ඔන්න ඔය කියන ප්‍රැක්ටිකල් හතරෙන් එකක් එනවා. ඒකත් එන්නේ අවුරුද්දක් කරා අවුරුද්දක් ගොඩක් වෙලාට. වැඩේ පැහැදිලිද? මේ පාර එනව නම් එන්න තියෙන්නේ ආලෝකය ස්ට්‍රක්චර්ඩ් එකක්. හරි, එතකොට 2024 ළමයින්ට ගොඩක් වෙලාට දෝලන තරංගයේ ස්ට්‍රක්චර්ඩ් එක.
2025 ළමයින්ට ආය ආලෝකයේ ස්ට්‍රක්චර් එක. ඔය වගේ පැත්තට බර වෙලා තමයි අනිවාර්යෙන් වෙන්නේ. හරි ගොඩක් වෙලාවට අනිවාර්යෙන්ම කියනකට වඩා. හරි නැත්තම් මේ පාර එනව නම් එන්නේ මොකද්ද ගොඩක් වෙලාවට ආලෝකයේ ප්‍රැක්ටිකල් එකක් එනවා නේද? එක්කෝ චලන වීක්ෂයක් භාවිතයෙන් වීදුරු වීදුරු කුට් මේ කියන්නේ චලන වීක්ෂයයි වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරු වල වර්තනාංකය හොයන්න එන්න පුළුවන්. නැත්තම් ඊළඟට ගන්න පුළුවන් අවදි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මත්තන ආයතී ද්‍රව්‍ය වර්තනාංකය හොයන්න. හරි නැත්තම් එන්න පුළුවන් ප්‍රිස්මයකින් ඒ කියන්නේ ප්‍රිස්මය තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කරලා ප්‍රිස්මයේ අවම අපගමනය හොයන්න. හරි එහෙම එන්න පුළුවන්. නැත්තම් වර්ණාවලි මානය තියෙනවනේ, වර්ණාවලි මානය සීරු මාරු කරලා ඒ භාවිතා කරලා ප්‍රිස්ම කෝණය හොයන්න එන්න පුළුවන්. නැත්තම් එන්න පුළුවන් වර්ණාවලි මානය භාවිතා කරලා ප්‍රිස්මයක අවම අපගමන කෝණය හොයන්න. හරි නැත්තම් ප්‍රිස්මයක ප්‍රිස්මය තන ඇති ද්‍රව්‍ය වර්තනාංකය හොයන්න. හරි ඊළඟට එන්න පුළුවන් උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම සමපාත ක්‍රමයෙන් සොයා ගන්න. හරි නැත්තම් ඒකෙන් කාචයේ නාභි දුර හොයන්න. හරි ඊළඟට අවතල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටීම සොයා ගන්න. හරි ඒ කාචයේ නාභි දුර හොයන්න. හරි කියන ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවනේ. ඔන්න ඔය ප්‍රැක්ටිකල් ටිකෙන් එකක් තමයි එන්නේ මේ අවුරුද්ද වෙන කට්ටෙන්න 24. එතකොට ගොඩක් කලකට දෝලන තරංග හා ආලෝ දෝලන තරංග කියන පාට් එකට ස්ට්‍රක්චර් එක එන්න පුළුවන්. සෝරි ඊළඟට අපි ගමු. දැන් ඊළඟට හතරවෙනි ස්ට්‍රක්චර් එසේ එක ගත්තට පස්සේ හතරවෙනි ස්ට්‍රක්චර් එසේ එක ගොඩක් වෙලාවට ඉස්සර නම් ආවේ ධාරා විද්‍යුතය. හරි දැන් ධාරා විද්‍යුතය හරි ඉලෙක්ට්‍රොනිකස් හරි වලින් තමයි එන්නේ. හරි එතකොට ධාරා විද්‍යුතය ගත්තට පස්සේ ධාරා විද්‍යුතයෙන් අහනව නම් අහන්න දෙන්නේ එක්කෝ වියලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හරි විද්‍යුත්ගාමක බලය හරි සොයන්. හරි වැඩේ පැහැදිලි. නැත්තම් එන්න පුළුවන් මීටර සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය හොයන්. නැත්තම් එන්න පුළුවන් විභවමානයේ ඒ කියන්නේ විභවමානයක් භාවිතයෙන් කෝෂ දෙකේ විද්‍යුත්ගාමක බල සංසන්දනය කරන්. නැත්තම් එන්න පුළුවන් විභවමානයක් භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය. වැඩේ පැහැදිලි. හරිද? ඔන්න ওই හතරෙන් එකක් එන්න පුළුවන් නේ. හරි? ගොඩක් වෙලාවට මේ පාර එන්න පුළුවන් මීටර සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ සේවීම කියන පාට් එක. හරි? ඊට පස්සේ දැන් ව්‍යුහගත ගත්තට පස්සේ ව්‍යුහගතයේදී එන්න පුළුවන් තව ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න එකක් අර්ධ සන්නායක ඩයෝඩයක් සඳහා IV ලක්ෂණීකය ගන්න. වැඩේ පැහැදිලි. ඉදිරි නැඹුරු කිරීම සඳහා IV ලක්ෂණීකය ගන්න. හරි ඒක ප්‍රැක්ටිකල් එකක්. නැත්තම් ට්‍රාන්සිස්ටරය භාවිතයෙන් පොදු විමෝචක වින්‍යාසයේදී පාදම ධාරාවේ සංග්‍රාහක ධාරාවේ අතර සංක්‍රමණික ලක්ෂණීකය ලබා ගන්න. හරි එහෙම ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. නැත්තම් ඊළඟ ප්‍රැක්ටිකල් එක තමයි සරල මූලික තාර්කික ධාරවල වගු පරීක්ෂා කිරීම සහ ඒවා හඳුනා ගැනීම වගේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ආන් ඒ ප්‍රැක්ටිකල් එකිනුත් අහනව නම් අහන්න පුළුවන් ස්ට්‍රක්චර් හතර. හරි තේරුණාද? එතකොට මේ ස්ට්‍රක්චර් හතරටම ඔයා උත්තර ලියන්න ඕන අනිවාර්යයෙන්ම. වැඩේ පැහැදිලිද? මේ ස්ට්‍රක්චර් හතරටම ඔයා උත්තර ලියවීම අනිවාර්යයි. ඒකත් එක්ක හරි ඒ නිසා මේ පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න මෙන්න මේක තමයි කතාව. හරි වැඩේ පැහැදිලිද? හරි මම පොඩ්ඩක් වේගෙන් ලියාගෙන යන්නම් මේ ස්ට්‍රක්චර් ටික. පළවෙනි එකේ ස්ට්‍රක්චර් ටික ලියන්න. ස්ට්‍රක්චර් එක පළවෙනි ස්ට්‍රක්චර් එක එනවනම් එන්නේ එක්කෝ වර්නිය මිනු උපකරණ. හරි මිනු උපකරණ. මිනු උපකරණ ගත්තට පස්සේ එක්කෝ වර්නිය වර්නිය කැලිපරේ. හරි වර්නිය කැලිපරේ එක්කෝ මොකෝ වෙන්නේ? මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමයි. මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමයි. මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමයි. නැත්තම් මොකෝ වෙන්නේ? ගෝලමානය. ගෝලමානය. නැත්තම් එන්නේ මොකද්ද? චලන නිරීක්ෂය. චලන නිරීක්ෂය. ඔන්න ඔය කියන ටිකෙන් එකක් එන්න පුළුවන්. යාන්ත්‍ර විද්‍යාව යටතේ එනවා නම් ඉන්නේ. යාන්ත්‍ර විද්‍යාව යටතේ එනවා නම් ඉන්නේ බල සමාන්තර ආශ්‍රණීයමයි. බල සමාන්තර ආශ්‍රණීයමයි. හරි. මම ඔක්කොම ලියන්නේ කියන එක අහගන්න. බල සමාන්තර ආශ්‍රණීයමයි. එක්ක බල සමාන්තර ආශ්‍රණීයමයි. නැත්තම් එනවා නම් එන්නේ මොකද්ද? ගුණ පිළිබඳ මූලධර්මය භාවිතා කරලා මෙන්න මේකත් පොඩ්ඩක් පොඩි බරක් තියෙනවා එන්න පුළුවන්. ගුණ පිළිබඳ මූලධර්මය භාවිතා කරලා වස්තුවක බර නිර්ණය කිරීම. වස්තුවක බර නිර්ණය කිරීම. බර නිර්ණය කිරීම. ඊළඟට අහනව නම් අහන්න පුළුවන් යූනලේ. හරි. ගොඩක් වෙලාවට වැඩිම සම්භාවිතාව තියෙන මේ පාර අහන්න යූනලේ. යූනලේ භාවිතා කරලා සාපේක්ෂ ඝනත්වයක් වත්. සාපේක්ෂ ඝනත්වයක්. ඊට පස්සේ හියාර උපකරණය. හරි. හියාර උපකරණය භාවිතයෙන් සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය. වැඩේ පැහැදිලිද? නැත්තම් අහන්න පුළුවන් බරේදු පරීක්ෂණාලයක් භාවිතයෙන්. බරේදු පරීක්ෂණාලයක් භාවිතයෙන්. එදු පරීක්ෂණාලයක් භාවිතයෙන්
නලයක් භාවිතයෙන් බලේදු පරීක්ෂණ නලයක් භාවිතයෙන් බලේදු පරීක්ෂණ නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය වන ද්‍රවයක ඝනත්වය වෙනවා. හරි, ද්‍රවමානය වගේ එකක්. හරි, ඊළඟට ඊට පස්සේ අහනවා නම් අහන්න පුළුවන් සරලාවලම්බය භාවිතා කරලා ගුරුත්වචලනය හොයන එක. සරලාවලම්බය භාවිතා කර ගුරුත්වචලනය සෙවීම, භාවිතා කර ගුරුත්වචලනය සෙවීම. දැන් හිතන්න මේව පොඩ්ඩක් ඔයාට නුහුරුයි වගේ කියලා. අධ්‍යාපන අමාත්‍යාංශයේ දීලා තියෙනවා ප්‍රැක්ටිකල් බුක් එකක්. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා මේ නෙට් එකේ. හරි, ඉන්ටර්නෙට් එකේ. එහෙනම් ඒකෙන් ගන්න. හරි, ඒකෙන් අරන් බලන්න මේ කියන ඒවත් එක. ඊට පස්සේ හෙලික්සිය දුන්නකි, හෙලෙක්සිය දුන්නක එල්ලු, හෙලෙක්සිය දුන්නක එල්ලු, දුන්නක එල්ලු වස්තුවක දෝලන කාලාවර්තය අතර, ඒ කියන්නේ ස්කන්ධයයි දෝලන කාලාවර්තය අතර සම්බන්ධයක් හොයන්න. හරි, ඊළඟ ප්‍රැක්ටිකල්. ඊට පස්සේ ඔය ටිකනේ තියෙන. ඊට පස්සේ තියෙනවා මේ, ඊට පස්සේ තියෙනවා මේ අහන්න, අහනවනම් ඊට පස්සේ මේ වගේ එකක් අහන්න පුළුවන්. හරි, ඊට පස්සේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාට් එකෙන් අහන්න. හරි, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. හරි, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. හරි, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාට් එකෙන් අහන්නේ. හරි, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ යටතේ අහන නම් අහන දෙන්නේ කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක යම් මාපාංකයේ සෙවීම. කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක යම් මාපාංකයේ සෙවීම, ලෝහයක යම් මාපාංකයේ සෙවීම, යම් මාපාංකයේ සෙවීම. නැත්නම් අහන්න පුළුවන් කේශික උද්ගමනයේ ජලයේ පුෂ්ටිකාදති සෙවීම. කේශික උද්ගමනයේ ජලයේ, කේශික උද්ගමනයේ උද්ගමනයේ ජලයේ පුෂ්ටිකාදති සෙවීම. නැත්නම් අහන්න පුළුවන් ජේකර් ක්‍රමයේ මේ අන්වීක්ෂ කතාවක් භාවිතා කරලා ජලයේ පුෂ්ටිකාදති සෙවීම. අන්වීක්ෂ කතාවක් භාවිතා කර, අන්වීක්ෂ කතාවක් භාවිතා කර, භාවිතා කර ජලයේ පුෂ්ටිකාදති, ජලයේ පුෂ්ටිකාදති සෙවීම. ඔය කියන මාතෘකා ටිකෙන් තමයි පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ජලයේ පුෂ්ටිකාදති සෙවීම. පුෂ්ටිකාදති සෙවීම. ඔන්න ඔය කියන මාතෘකා ටිකෙන් තමයි පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක බේස් වෙන්නේ. හරි, දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගත්තට පස්සේ දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක මෙන්න මේ විදිහට තමයි බේස් වෙන්නේ. හරි, හරි, දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගත්තට පස්සේ හරි, දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගත්තට පස්සේ දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක අහන්නේ තාපය. තාපය එක්කෝ අහනවා නම් අහන්නේ මිශ්‍රණ ක්‍රමයේ, මිශ්‍රණ ක්‍රමයේ, මිශ්‍රණ ක්‍රමයේ, මිශ්‍රණ ක්‍රමයේ ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවයේ සෙවීම. ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවයේ සෙවීම. ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවයේ සෙවීම. හරි, නැත්තම් අහන්නේ සිසිලන ක්‍රමයේ විශිෂ්ට තාප ධාරිතාවයේ සෙවීම. සිසිලන ක්‍රමයේ ද්‍රවයක, සිසිලන ක්‍රමයේ, සිසිලන ක්‍රමයේ ද්‍රවයක, ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවයේ සෙවීම. විශිෂ්ට තාප ධාරිතාවයේ සෙවීම. ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාවයේ සෙවීම. ඊළඟට අහනවා නම් අහන්නේ ඊළඟට මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්සල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයේ සෙවීම. මිශ්‍රණ ක්‍රමයෙන්, මිශ්‍රණ ක්‍රමයේ, මිශ්‍රණ ක්‍රමයේ අයිස්සල, අයිස්සල විලයනයේ විශිෂ්ට ගුප්ත තාප, විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයේ සෙවීම. විශිෂ්ට ගුප්ත තාපයේ සෙවීම. ඔන්න ඔය කියන තුන. හරි, ඊළඟට හතරවෙනි එක අහන්න පුළුවන් උපදැමු කැලිමීටරයක් භාවිතයෙන්, උපදැමු කැලිමීටරයක් භාවිතයෙන්, කැලිමීටරයක් භාවිතයෙන්, මීටරයක් භාවිතයෙන් වාතයේ සාපේක්ෂ අර්ථතාවයේ සේම, වාතයේ සාපේක්ෂ අර්ථතාවයේ සේම.
තාපේ ශාන්තාවේ සේ ඊළඟට අහන්න පුළුවන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට උෂ්ණතාවය ඇත්තටම කිව්ව මිශ්‍රණ ක්‍රම මිශ්‍රණ ක්‍රමයේ තමයි තමයි ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට උෂ්ණතාවය සේ ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට උෂ්ණතාවය සේ වාෂ්පීකරණයේ විශිෂ්ට උෂ්ණතාවය සේ උෂ්ණතාවය සේ ඊළඟට එන්න පුළුවන් මොකක්ද නියත පීඩනයේදී වායුවක නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කරන්න ප්‍රැක්ටිකල් එකක් එන්න පුළුවන් තාපය. මෙන්න මේ කියන තාපය ප්‍රැක්ටිකල් හයක් තියෙනවානේ. මේ හයෙන් අනිවාර්යයෙන්ම එකක් එනවා. ඒ කියන්නේ ලකුණු පහක්. වැඩේ මතක තියාගන්න ඕනේ. වැඩේ පැහැදිලිද? හරි. එහෙනම් අපි යනවා ඊළඟ ස්ට්‍රක්චර්ඩ් එකට තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක. හරි. තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එක තමයි ගොඩක් වෙලාවට දිගම ස්ට්‍රක්චර්ඩ් එක දැන් දෝලන තරංග හරි ආලෝකය හරි තමයි එන්නේ. දෝලන තරංග හෝ ආලෝකය. දෝලන තරංග මෙතනින් ආලෝකය. දෝලන තරංග ගත්තට පස්සේ දෝලන තරංග ප්‍රැක්ටිකල් හතරක් එනවා. සංවූත නලයයි සරසුල් කට්ටලයයි. හරි සංවූත නලයයි සරසුල් කට්ටලයයි භාවිතා කළා වාතයේ ධ්වනි වේගය. ධ්වනි ප්‍රවේගය හා නලයේ ආන්ත ශෝධනය. මෙතන සරසුල් කට්ටල යන්නේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ සංවූත නලයයි එක සරසුලයි භාවිතා කරලා. සංවූත නලයයි එක සරසුලයි සරසුලයි භාවිත කරලා වාතයේ ධ්වනි ප්‍රවේගයයි අනිත් එක ආන්ත ශෝධනයයි සොයන්න පුළුවන්. හරි ශෝධනයයි. ඊළඟට අපිට ගන්න පුළුවන් මෙහෙම. හරි මෙහෙම. හරි 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 ඊළඟට අපිට ගන්න පුළුවන් මොකද්ද ධ්වනිමානය භාවිතා කර ධ්වනිමානය භාවිතා කර සරසුලක සංඛ්‍යාතය නැත්තම් ධ්වනිමානය භාවිතා කර ඊළඟ ප්‍රැක්ටිකල් එක ධ්වනිමානය භාවිතා කර ඇදි කම්බියක සංඛ්‍යාතයයි කම්පන දිගයි අතර සංඛ්‍යාතය අනිත් එක කම්පන දිග අතර සම්බන්ධතාවය ගන්න පුළුවන්. හරි හරි ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ආලෝකයේ ප්‍රැක්ටිකල් ටික ගන්න. හරි ආලෝකයේ ප්‍රැක්ටිකල් ගත්තට පස්සේ ආලෝකයේ ප්‍රැක්ටිකල් කිහිපයක් තියෙනවා. එකක් චලන නිරීක්ෂය වීදුරු කුට්ටිය. හරි චලන නිරීක්ෂය හා වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරු වල වර්තනාංකය වර්තනාංකයයි. හරි නැත්තම් අපිට පුළුවන් අවධිකෝණ ක්‍රමේ ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍ය වර්තනාංකය. ඊට පස්සේ අපිට නැත්තම් පුළුවන් ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමගින් ප්‍රිස්මයේ අවම අපගමනය වන ඔය කියන ප්‍රැක්ටිකල් එකේ එන්න පුළුවන්. ප්‍රිස්මයේ අවම අපගමනය හොයන්න එන්න පුළුවන්. ඊට පස්සේ එන්න පුළුවන් අවධිකෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍ය වර්තනාංකය හොයන්න. හරි මේක කිව්වා. හරි ඊළඟ දේ තමයි වර්ණාවලිමානයේ සීරුමාරු කළා ප්‍රිස්ම කෝණය හොයන්න එන්න පුළුවන්. ප්‍රිස්ම කෝණය ඊළඟට එනවා නම් එන්න පුළුවන් වර්ණාවලිමානය භාවිතා කළා අවම අපගමනය හොයන්න. වර්ණාවලිමානය භාවිතා කළා ප්‍රිස්මයක අවම අපගමනය හොයන්න. ප්‍රිස්මයක
අවම අපගමනයේ සේවීම. අවම අපගමන කෝණයේ සේවීම. හරි? නැත්තම් ප්‍රිස්මේ තන ඇති ද්‍රව්‍ය වර්තනාංකය ඔය වර්ණාවලි මානය භාවිතයෙන් ගන්න. ඊට පස්සේ උත්තල කාචයකයි උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම ප්‍රතිබිම්බ වල පිහිටුම සමපාත ක්‍රමයේ සොයාගන්න පුළුවන්. ඒකෙන්ම නාභි දුර හොයන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක තමයි අවතල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටීම ප්‍රතිබිම්බ වල පිහිටීම සොයාගන්න සහ එමගින් කාචයේ නාභි දුර හොයන්න. සොයාගන්න එමගින් කාචයේ නාභි දුර හොයන්න. හරි? ඔය ටික කරන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? ඊළඟ ස්ට්‍රක්චර් එක ගත්තට පස්සේ හතරවෙනි ස්ට්‍රක්චර් එක කියන්නේ එක්ක ධාරා විද්‍යුතයෙන් නැත්තම් ඉලෙක්ට්‍රොනික වලින්. හරි, ප්‍රැක්ටිකල් හතක් තියෙනවා. ධාරා විද්‍යුතයෙන් හතරයි. එකක් වියලි ഘോഷයක අභ්‍යන්තර ප්‍රතිරෝධයයි, කෝෂීය විද්‍යුත්ගාමක බලය. වියලි ഘോഷයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සේවීම හා විද්‍යුත්ගාමක බලය බලය සේවීම. ඔක තමයි පළවෙනි ප්‍රැක්ටිකල්. ඊළඟට මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ගොඩක් වෙලාවට ලෝහය විදියට ගන්න කොපර්. කොපර් වල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණක සේවීම. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණක. උෂ්ණත්ව සංගුණක සේවීම. හරි, ඊළඟට තුන්වෙනි එක විදියට එන්නේ ගොඩක් වෙලාවට විභවමාන භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය. කෝෂ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය. හරි, ඊළඟ එක විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සේවීම. විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සේවීම. කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සේවීම. ප්‍රතිරෝධය සේවීම. ඔය කියන මාතෘකා ටිකෙන් එකක් වෙනවා. හරි, ඊළඟට ගත්තට පස්සේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් එන්න තියෙන්නේ ගොඩක් වෙලාවට අර්ධ සන්නායකයක් සඳහා ඉදිරි නැඹුරු අවස්ථාවේදී IV ලක්ෂණිය ලබා ගන්න. IV ලක්ෂණිකය ලබා ගන්න. ඊළඟට එන්න පුළුවන් ට්‍රාන්සිස්ටරේ පොදු විමෝචක විඤ්ඤාසයේදී IB හා IC අතර සංක්‍රමණික ලාක්ෂණික වක්‍රය ලබා ගන්න. සංක්‍රමණික ලාක්ෂණික වක්‍රය ලබා ගන්න. හරි, ඊළඟට එන්න පුළුවන් මොකද්ද? සරල මූලික, ඒ කියන්නේ සරල තාර්කික දාලා ලොජික් ගේට් තියෙනවනේ. ඔය ලොජික් ගේට් පරීක්ෂණාත්මකව විමසා බැලීම සහ දෙනලද ද්වාර හඳුනා ගැනීම යන මාතෘකා ටිකෙන් හතරවෙනි ස්ට්‍රක්චර් එක එනවා. දැන් මේ කියපු ස්ට්‍රක්චර් ටික ගැන ඔයාලට අයිඩියා එකක් ඇති. ගොඩක් වෙලාවට දැන් වෙන්න ඕන මේ දේ. හරි හරි, පුළුවන් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ දේ කළ යුතුමයි. හරි, පාස් පේපර් අවුරුදු 20කවත් ස්ට්‍රක්චර් ටික කරන්න. හරි, ස්ට්‍රක්චර් ටික අවුරුදු 20කවත් පාස් පේපර් කරලා එක්සෑම් එකට යනවා නම් යන්න ඕන අවුරුදු 20කවත් කරලා. හරි, ස්ට්‍රක්චර් ටික වැඩේ පැහැදිලිද? දැන් මෙතනින් ගත්තට පස්සේ මෙතනින් ලොකු දැනුමක් එන්නේ නැති කරන්න ඕන වැඩේ ගැන අයිඩියා එකක් ඇති. මගේ නම් මට දෙන්න තියෙන උපදේශය තමයි ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික කියන ප්‍රැක්ටිකල් ටික අල්ලන්න. ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන්. ඊළඟට තාපය ප්‍රැක්ටිකල් ටික අල්ලන්න. ප්‍රැක්ටිකල් 6යි තියෙන්නේ, අරකේ 7යි තියෙන්නේ. ඊට පස්සේ මේ පාර එන්න තියෙන දෝලන තරංග වලට වඩා ආලෝක ප්‍රැක්ටිකල් ටික බර දාලා බලන්න. ඊට පස්සේ ගත්තට පස්සේ හරියටම කියන්න බෑ ආලෝකය එනවයි කියලා. එන්න තියෙන ප්‍රසන්ටේජ් එක ගත්තම 80% විතර ආලෝකය තමයි එන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තිමේට තමයි ඔය යාන්ත්‍ර විද්‍යාව අල්ලන්න ඕන. මොකද ඒකට හිතලා ලියන්නත් තියෙන නිසා. හරි, ඊට පස්සේ ඒ ලෙවල් එක්සෑම් එකේදී ඔයා එක්සෑම් එකට ගිහිල්ලා ලියන්න හිතාගෙන ඉන්න එසේ ප්‍රශ්න ටික දැන් ගෙස් කරගන්න. මං කියන්නේ එසේ ප්‍රශ්න 6ක් දැන් ගෙස් කරගන්න.
ගෙස් කරලා ඒ කියන්නේ දෙකක් අත්තරින්න කියලා කියන්නේ. දැන් පොඩි කාලයක් නම් තියෙන්නේ ඔයාට මම මේ කියන අවස්ථාවේදී ඔයාට තියෙන චූටි කාලයක් නම් අන්න ඒ වැඩේ කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒකෙත් ඕඩර් එකක් හදාගන්න. හරි මම ඡේද ප්‍රශ්නයක් මුලින් කරනවා. ඊට පස්සේ මට යාන්ත්‍ර විද්‍යාව මගේ හොඳයි ඒ නිසා මම ඒක කරනවා කියලා ඕඩර් එකක් හදාගන්න. මේ ඕඩර් එක මම දැකලා තියෙන පිළිවෙලත් එක්ක කරනවායි කියලා. හරි ඒකත් එක්ක මේ හොඳ රිසල්ට් එකකට මේකෙන් ලොකු දැනුමක් එක්ක ඔයාට යන්න පුළුවන්. ඔයා පේපරේ ලියද්දි ඊළඟ දේ තමයි කලබල වීම පොඩ්ඩක් නවත්තන්න. ඒක සාමාන්‍යයෙන් මනස එක තැනකට එන්න චූටි වෙලාවක් යනවා. දැන් නැති ඒවට ඉඩ තියන්න. ඡේද ප්‍රශ්නකින් ඒක පොඩ්ඩක් බැලන්ස් කරගන්න හැකි. මම කැමති ඇත්තටම ඒ ලෙවල් එක්සෑම් එකේ ඡේද ප්‍රශ්නකින්ම ආරම්භ කරනවා නම්. හරි එසේ ඒක. හරි එතකොට ඔයා පොඩි තැනකට එනවා ඔළුව. වැඩේ පැහැදිලිද? හැබැයි තේරෙන ඡේදයක් වෙනවා නම් හොඳයි ඒක. ඡේදේ ප්‍රශ්න ටික ඒ කියන්නේ උත්තර ගොඩක් තියෙනවා වඩාත් හොඳයි. වැඩේ පැහැදිලිද? මම මේ කියපු ඒවාත් ඔළුවට අරගෙන ඔයාගේ දැනුමත් දාගෙන ඒ ලෙවල් එක්සෑම් එක හොඳට ගොඩ යන්න ඕන. හරි ඒකටනේ මේ වැඩේ කරේ. හරි දැන් පේපරේ ගැන දන්නවා. MCQ එක කලින් වීඩියෝ එකේදී මම කරා. MCQ 50 ගැටෙන විදිහ මේකෙදී එසේ කැඩෙන විදිහ ගැන කිව්වා. ඔයාලට දැන් ලොකු අවබෝධයක් තියෙනවා කොහොමද එන්නේ කියලා ඒ ලෙවල් පේපරේ. එහෙනම් ඒකත් එක්ක මේ වැඩ ටික හරියටම කරගන්න. හරි නේද? හරි එච්චර තමයි මට කියන්න තියෙන්නේ. හරියටම ගේම් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න මේ මාස ටික කිහිපේ ඔයා හරියටම වැඩේ කරන්න. හරි වැඩේ පැහැදිලිද?